මේ සාපය ඇති මෙන් ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය සංවිධානය කරන විරෝධතා මාලාව අද දින කොළඹ දී පැවැත්වෙනවා. දිවයිනේ ප්‍රදේශ රැසකින් සමගි ජනබලවේග පාක්ෂිකයින් මේ වන විට ඒ සඳහා කොළඹට පැමිණ බින් සිටිනවා. මෙම විරෝධතාවයේ සෞඛ්‍ය මාර්ගපදේශ වලට අනුව පැවැත්විය යුතු බවට නියෝග නිකුත් කරන ලෙසට පොලිස් ස්ථාන 56ක් ඊයේ දින අධිකරණයට ගියා. පොලිස් ස්ථාන 56න් 10ක් කළ ඉල්ලීමට අධිකරණ 10කින් අවසර හිමි වුණා. කෙසේවෙතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ 9ක් පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මේ අතර කොටහේන සහ පෑලියගොඩ යන පොලිස් ස්ථානයන් අධිකරණයෙන් කළ ඉල්ලීම ඊයේ දින අධිකරණයේදී විභාගයටගත් අවස්ථාවේදී එහි තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කර තිබුණා. එහිදී සමගි ජන බලවේගයේ විසින් අද උද්ඝෝෂණය සිදු කරන්නේ නම් එය සෞඛ්‍ය උපමාන වලට අනුකූලව සිදු කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා නියෝග කළා. අදාළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඊයේ කොටහේන පොලිසිය විසින් ඉදිරිපත් කළ පැමිණි ලක්සල්කා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරයා එය පැවැත්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කළා. එම ඒකපාර්ශ්වීය නියෝගයකට එරෙහිව සමගි ජන බලවේගයේ වෙනුවෙන් පෙනී සිටි නීතිජවරුන් ඊයේ දින කරුණු දක්වමින් එය ඉවත් කරන්නයි ඉල්ලීමක් කළා. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ දින නිකුත් කළ නියෝගය සංශෝධනය කරමින් උද්ඝෝෂණයක නිරත වන්නේ නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපමාන වලට අනුකූලව එය සිදු කළ හැකි බවට නියෝගයක් නිකුත් කළා. කෙසේ වෙතත් අද උදැස්සන සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණෙමින් සිටි සමගි ජනබලවේග පාක්ෂිකයින් සහ විරෝධතාකරුවන් විශේෂ පොලිස් මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම සිදු කරන අයුරු සහ ඇතැම් බස් රථ හරවා යැවීමට කටයුතු කරන ආකාරයක් දක්නට ලැබුණු බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවා. ඒ අතර නුවරඑළිය ප්‍රදේශයෙන් කොළඹට පැමිණෙමින් සිටි ආධාරකරුවන් නැවත හරවා යැවීමට පොලිසිය කටයුතු කර තිබුණා. महाजन सौख्य परीक्षक विसिन रैपिड एंटीजन परीक्षा सिद्ध किरीमटी विरोध එමෙන්ම අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේදීද කොළඹට පැමිණෙමින් සිටි පිරිස් නතර කිරීමට පොලිසිය කටයුතු කළ අතර එහිදීද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මහනුවරදීද සමගි ජන බලවේග ආධාරකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේ ඔවුන්ට කොළඹට පැමිණීමට අවස්ථාව නොදීමත් සමගයි. ඒකද ප්‍රජාතන්ත්‍රවාදය? ඒකද ප්‍රජාතන්ත්‍රවාදී? අපි ඉල්ලන්නේ ඒක. වරකු කරන අපේ දුක කියන්න අපි යන්නේ. අපි රට පෙරලන්න නෙවෙයි අපේ දුක කියන්න අපි යන්නේ. රටේ රීතියක් නැහැ. අපේ නිදහස කියන්න අපිට අයිතියක් නැහැ දැන්. අපි හිර කරන්න හදන්නේ. හිර කරන්න හදන්නේ. අපි රටක් පෙරලන්න නෙවෙයි යන්නේ මේ. අපි ආණ්ඩුව අල්ලන්න නෙවෙයි යන්නේ. අපේ දුක කියන්න අපි මේ යන්නේ. අපි ඔය ගනින්න
මෙතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ජනතා විරෝධතාවයේ වැළැක්වීමට පොලිසිය සහ හමුදාව යොදා ගැනීමෙන් දරන උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි. කුමන මර්ධනයන් විරෝධතා පැමිණියද ජනතාව සිය විරෝධතාවයට සහභාගී වීමට කොළඹට අනිවාර්යයෙන්ම පැමිණෙන බවද විපක්ෂ නායකවරයා පැවසුවා. අද දින කොළඹදී පැවැත්වෙන උද්ඝෝෂණයට සියලු කටයුතු සූදානම් බවයි සමගි ජනබලවේගය අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් ඇඳුමින් පැවසුවේ. පොලිසිය දාලා තැන් තැන්වල අපේ බස් නවත්තන්න අවශ්‍ය කටයුතු කරන මේ මාර්ග බාධක දාලා බස් නවත්තන්න කටයුතු කිරීමේ අයිතියක් නැහැ. අපි පොලිසියේ නිලධාරීන්ට කියනවා කරුණා කළා මේ තියෙන නිදහස නවත්තන්න එපා. අපේ නීතිඥයෝ ලෑස්ති මේ වැරදි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා කරන පොලිසිය නිලධාරීන් විරුද්ධව කටයුතු කරන්න. අපි මේවා කරන්නේ සෞඛ්‍ය නීති රීති වලට එකගව. අපි දන්නවා මේ ආණ්ඩුව හැම දෙයක්ම රිවර්ස් ගහන ආණ්ඩුවක්. හැබැයි අද අපි කියනවා නොවැම්බර් 16 වෙනිදා තමයි ආණ්ඩුව විපක්ෂයේ විසින් රිවර්ස් කරන දවස පටන් ගන්න කියලා. ත්‍රිවිල් එකේද බස් එකේද පුස්සයිකලේද මොටරසයිකලේද පුළුවන් විදියට කොළඹට ඇදෙන්න පොලිසිය දාලා මේක නැවතුවට අපි නවත්තන්න ඉඩ දෙන්නේ නැහැ. අපි කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න මිනිස්සු ටික දාලා හරි මේක කරනවා. අද ආරම්භ විතරයි හැමදාම නවත්තන්න බෑ. ආයි එනවා අපි. ආයි ඇවිල්ලා මේක පන්නලා තමයි වස්ස බලන්නේ. ආණ්ඩු පෙරලියක් අත ළඟ ඊළඟ ආණ්ඩු අර පෞගී ආපාලනය වගේ ඩීල් ආණ්ඩුවක් නෙමෙයි ආ. ඒක හොඳට මතක තියාගන්න කියන එක අපි කියන්න කැමතියි. අපි උද්ඝෝෂණය කරන්නේ මේ රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න වෙනුවෙන් කරන උද්ඝෝෂණයක්. ජනාධිපතිතුමාගේ උත්සව තිබ්බා. දහස් ගණන් මිනිස්සු රැස් කරලා උත්සව තියන්න ඉඩ දුන්නා. ඒ ඔක්කොම කරන්න කරනකොට සෞඛ්‍ය ජෙනරාල්තුමාට දැක්කේ නෑ. අපි එතුමාට කියන්න කැමති දේශපාලන ඉත්තෙක් වෙන්න එපා. අද දැනෙන සනීපේ ගැන යම්කිසි වැටහීමක් තියෙනව නම් මේක අහගෙන ඉන්න මේක දකින සියලු දෙනාට අපි ආරාධනා කරනවා අද 12 පස්සේ කොළඹට එන 12 1 2 වෙනකොට කොළඹ මැදියට පැමිණෙන්න කියලා අපි ආරාධනා කරනවා. අපි තන ඒ වෙලාවට කියන්නම් සර් බය වෙලා තින්නේ මේ බය වෙච්ච ආණ්ඩුව ගෙදර යවන්න තමුන්නාසල එකතු වීමේ ආරම්භය සනිටුහන් කරන්න කොහොම හරි එන්න කියලා අපි ආරාධනා කරනවා සියලුම දෙනාට. ආණ්ඩුවට මාර්ග බාධකේ වැටෙන වගේම රටේ ජනතාවටත් අද මාර්ග බාධක දාලා. අද අවුරුද්දක සමරන්නේ පොලිසිය ලව්වා. අපි ආපහු වෙනවා. රට පුරා මාර්ග බාධකේ කියන්නේ රට පුරා ජනයා පැමිණෙනවයි කියලා ආණ්ඩුව පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒක තමයි අපේ සාර්ථකත්වය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.